ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සමාජිකයන් බලගැන්වීමේ වැඩමුළුවට එක්වමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. නීතිගරුක රටක් යන තේමාවෙන් මෙය පැවැතුනේ වැල්ලවායේ මහජන ක්‍රීඩාංගණයේදී. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවය කප්පාදු කිරීමට ඇතමුන් පැවසුවද එසේ නොකළ බවයි. මද්‍රව්‍ය ජාවාරම මැඩලීමේදී එක්ව කටයුතු කිරීමට කලාපීය නායකයන් තීරණය කර ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. මන් දන්නවා ජනතාව දුක් විඳිනවා. කොහොම හරි මේ රට ගෙනියන්න ඕන නිසා ආර්ථිකයයි සහනයයි දෙකම සමබරතාවයකට ගේන්න. මොකද පඩිය වැඩි කරොත් අපිට දෙන්න සල්ලි නැහැ. දැන් වැට් 18යි. ඒ දීමනා දුන්නොත් වැට් 19 කරන්න වෙනවා. 19 මාර. මං හිතන්නේ ජනතාවට 19ක්වත් 19 මාරවත් අරගන්න පුළුවන්. මොකද අනිත් පැත්තෙන් රජයේ සේවයේ ඉන්න ඕනේ 10,000. පොලිසිය හමුදා ඔක්කොම එක්ක. දැන් ඉන්නවා 115. මේ සාකච්ඡා කරලා සමහර අය කිව්වා 105ක් නෝපේ යවන්න කියලා. ඒත් මං කිව්වා නෑ කවුරුත් ආපහු යවන්න බෑ. එන අවුරුද්දේ දීමනා පැටි වැඩි කරන්න කියලා දැන් අපි කොමිටියක් පත් කරලා තියෙනවා. ඒ අයගේ වාර්තාව ලැබුණාම 20-25 අයවැයට ඒ මුදල් ලබා දෙන්න ක්‍රියා කරනවා. ඇත්ත වශයෙන්ම දැන් ආර්ථිකය ගොඩ එන අවස්ථාවේ සමහරු බලන්නේ එක කඩලා. ඒත් අපිට ඒ මුදල් ගෙවන්න මාර්ගයක් නෑ. ගෙවන්න ගියොත් අපිට හම්බෙන ඩොලර් බිලියන 8 නැති වෙනවා. ඒ නිසා මේ ස්ථාවරේ ඉන්නවා මිස ඒක වෙනස් වෙන්නේ නැහැ. අනික දැන් පඩි වැඩි කිරීමේ කාලයක් නෙමෙයි. දැන් තියෙන්නේ මැතිවරණයක් එන කාලේ. කොයි පක්ෂයටවත් බෑ මේක කරන්න. මේ අද යන විදියට. ඒත් මේ ඔක්කොම කරායන් පස්සේ මද්ද්‍රව්‍ය නිසා ඊළඟ පරම්පරාවෙන් කොටසක් නැති වෙනවා නම් අපේ ව්‍යායාමයේ හේතුව කුමක්ද? ඒ නිසා ඔබට අද විශාල වැඩ කටයුත්තක් තියෙනවා. ඒ තරුණ පරපුර ආරක්ෂා කරලා දෙන්න. අමාත්‍ය ටිරා නලස් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහතුරුන්ද මෙහිදී අදහස් දැක්වුවා. මම පොරොන්දු වෙනවා එකක් ඔබ සියලු දෙනාටම අපි කාගේවත් බලපෑම් වලට යටත් නොවි මේ රට මද්ද්‍රව්‍යෙන් හා පාතාලෙන් බේරා ගන්න වැඩපිළිවෙල දිගින් දිගටම ගෙනියනවා. මේ දිසැම්බර් වෙනකොට වැඩ කොටසක් අපි ඉවර කරනවා. මද්ද්‍රව්‍ය හා පාතාලය 2025 දිසැම්බර් වෙනකොට මුළු රටින්ම මේක තුරන් කරන්න පුරුදු වෙමින් මද්ද්‍රව්‍ය ජාවාරම් කරන අත්දැකීම් ගනිමින් පිටරට නිෂ්පාදනය කරන මද්ද්‍රව්‍ය මේ රට තුර බෙදාහැරීමේ සප්ලයි චේන් එක නැත්නම් බෙදාහැරීමේ ජාලය මේකෙන් කඩලා බිඳලා විසුණු කරන අතරම අනිත් පැත්තෙන් ඩිමාන්ඩ් රිජක්ෂන් නැත්නම් ඉල්ලුම අඩාල කිරීම සඳහා මද්ද්‍රව්‍ය භාවිතා කරන්නන් දැවැන්ත ලෙස පුනරුත්ථාපනය කරමින් අපි මේ දිසා දෙකෙන්ම මේ රට මද්ද්‍රව්‍ය වලින් තොර අපරාධ වලින් අඩු සමාජය බිහි කිරීම සඳහා යන ගමනක් යුක්තිය මෙහෙයුමින් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ නිසා සමහර අය විවේචනය කරනවා වගේ තාවකාලිකව ඔබ රැවැට්ටීමට හෝ ඔබට වෙනත් සිහිනයක් පෙන්වලා ඉවරලා අපිට දෙයක් ළඟා කරගන්න සඳහා කරන දෙයක් නෙමෙයි. අවංකවම මේ රටේ මද්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා කරන ජාතික වැඩපිළිවෙළක්.